මේ පුවත පසුගේදා වාර්තාාවනේ නාවල්ලින්න ප්‍රදේශණී නවුලට නුදුරුගම්මානියක ඉතා සන්තෝෂයෙන් ජීවත් වූ කුඩා පවුලකි, ස්වාමයාාදිින පතානිවසින් පිටව ගොස් විධ රැකයා කරමින් වස්රගණ නාවක්තිසේ සිය පවුල්ල පෝෂණය කිරීම සිරි තක්කරගෙන සිටියේය. ඉඳ හිටකෝ ඇන්ගේ පත්ත අමාරුවට හනියට සපපායම් වනහේ නිවසේ කිසිුවකුටත් ඒ බාධාවක් පනසේ හැසරුණේ නැත. ල ගතවේ දසිය බරිඳට අනයම් සම්බන්ධයක් ඇති බව හිතවත් පිරිස්කීවත් ඔහුවේ සම්බන්ධයෙන්ට කිසිවක් නොවැසු කානට හිටියේ පිරිඳ පිළිබඳව පවත්නා දැඩි විශ්වාසය නිසාය. දිනකී පයක්තිසේ රාත්‍රියයේ ඉදිරි පසදුරට යමෙ කුත්තාර්තු දමන බව පසකූ ඒ සැමියාද යම් කුකුසකින් පසුවන අතරතුරය. රිந்தට සිට ගවා ට මയද පරම්බාසිටිය ෙදරට എ മොකාදയ අතටම அල්ලා ගනීම ස ോ സപ ලා සට පම ാോ കാඩ මயின், ാம் ගේ പල െ ര ස ස ട ണ ാද්‍යയ പළිබඳ് ിරිந்த എග මක් කිරීම ർമന. നනි அල්ලගන්නව മොකෙක් වත්മാ හොයාගෙන എ සගසගේ තුරවෙന്ന . ස ම ണ . ട ල ම ස මන හ . සැමිය හො ළුවර පොල්ලක් අතදිව පිටි පස්සා දුරෙන් හෙමිහිට එල්ලියට ගේ ගෙදරටඇවිත් තට්තුුදාානකා මොකාදයයි සයක් සු දක්ෂේ දැන ගැනීමටය. ප්‍රිල්කන්නේ සිට ඉදිරි පස දුොර ආසන්නේට කළුවරම පැමි ඔවුට කිස්ව කුද්දක්නට නොලබුණ, ොහෝවෙේලාවක් ඉදිරි පස දුොරටුව දෙෙස පොල්ලද අමෝරාගෙනහේ බලා සිටියේය දොර ආසන්නේ වෙනදාමෙන් වැතර සිටි බලුතඩියා මේ බෞදැක වෙන දාල්ෙන්ගතුකම පාමින් නගුටවැන් වය. ක්ක් න්ඩ නම්වමින් දෝරෙන් ශාබ් දෙයක් පිටවිය සිදුව ඇති කාරණාව හොඳින් අවබෝධ කරගත් සැමයාා පිරිද නිදි්‍ය අතරය හොරෙන්මගේට පැමිණ න් සසිරුවේ අයාසන්නේෙන් මනිදාගත්තේ හිත තුළ උපන් ලජාවත් සමගය මේ අතර මේ කතාව පටවාර්තා වුණේ මේරාට ප්‍රධාන නගරයකිනී එකම පෞුලේ සහෝදරයන්ද දිනකි ඔවුගේ මවපියන්ද දෙදිරාම නැත වැඩිමහස් සහෝදරයා දුක්පාන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළාත් අවාසනාවකටමින් ඔවුට උසස් අධ්‍යාපනයක් ලබීමට වරුණු ලබුණි. මේ අතර අයියා මහන්සයෙන් දෙවුණුවට පත්ත සමාජයේ කපී පෙනෙන පුත් කලයෙකු බට පත්වූයේය. එහෙත් අයියාගේ අවාසනාවටමෙන් මල්ලී පාදිංචි වූයේ ඒ අසළමය. மල්ලීබීීමමත්ත පැමිණ නිතර නිතර අයියාගේ දියුණුව ඉවසාගතන හැකිව පැනවදින්නට විය ම නිසාගමේ අය ඕවුහඳින් වූයේ කචල් මල්ලී කිය අය. අවස්ථාකි පැයක්ම කචාල් ල්ලි පොලිසියටට කැඳවා උපදෙස්තුන්නත් වැඩක්න වීය මේ අතර අයියාගේ දියනිය පැලීමට මනමමාලයෙකු පැමිණි අවස්ථාවේ කචල් ල්ලි බ මත්ව පැමිණ ොකුත්දේ කියමින් අයියාගේ පවුල ලච්චාවට පත් කළේය ඒත් පැමිණි පිරිසට අයියා කොුණු පැදිරිිකර අවස්ථාවේ ඔවන් පැවසවේ ඕවා සාමාන්‍යදේවල් බවය අයියාගේ දියනියගේ මංගල උත්සවය දිනේලාම් විය මල්දී පැමිණ නෑදෑ පිරිස අපසුවට පත් කරන බව තැනගෙන සිටි අයියා තමමාගේ ම रेකට කතා කර ඔබ දෙසක් පැතුවේය හරිමම බලාගන්න ම් की मी තුरा काचालमाල්ली के चंगम දුुराකතන අංखය इල්लागත්ते मංंगल උත්සවයට පෙරදිने කचालमाල් लीගේ දුරකතනයට ඇම තුමක් ලැබුණ आई भෝවन महात् मेंයා අපි මේ කතා කරන්නේ දුुපත් कම නැතිකිරීම में संविධाනයෙන් අපගේ संවිधाනය විසින් අदवाදා यම්ला भीී පौल् සඳහා ලබාदिन रूप्याल्ද सलाක්क्षය මේ වරදිීමට තීරණය කරතිබන්නේ ඔබටයි ඔබේ නම දේශ කර අපට එවාතිබෙන්නේ ब्राह्म निල්ल्ධාरी मහතාय ඔබ හෙටවඋදේ දායත් එකකුළහත් අතරකාලයේ හැඳනුම් පත පමණක් රැගෙන අවගේ ප්‍රධාන කාරයාලයට පමිණින්න යන්ුවෙන් පැවසූ කාන්තාවක් ග්‍රාමිනිල දධරී කොට්ටාශේ සහ ප්‍රාදේශලේ කම් කොට්ටාශය ඇතුළු සියලු විස්තර අසාගත්තා අය මෙ වැනි මුදලක් තමාට ලැබේවියි ඕ කිසිදිනක සිතුවේ නැත. සලක්ෂයරන වැඩගෙන එලිවන තුරම බිරිඳ සමඟගතා කළේයේ ැනිතින් මටත් අයියාට වැට පෙන්න්නන්න පුළුවන් ඔහු සිත්වේය තුරකතන ඇමතුමෙන් කී විස්තර අනුව කිසිම සැකයක් නැත ලමේ සිට කොළඹටයාමට අදු තරමින් පෑය හතරක් පත්ගතවේ එනිසා උදේරයින්ම අලුත් කඩිසමක් සහ කමිසියක් ඇඳගෙන ඔහු කොල්ඹ බලා පිටත් වූයේය උදේ දහයි වන විට කොළඹට පැමිණි ඔහු තුරකතනයෙන් ක මන් සලකුණු ඔස්සේ ප්‍රධාන කාරයාලය ස්වාගෙනයා නටවිය. ඒ එවැනි තනක්ස්වා ගැනීමට නොහැකි වූ නිසා තමාට ඇමතුමදුන් දුරකතනයට කතා කළේය. මහත්මයා පාර් වඩක්දාගෙන දැන් ආපස්සට එන්න ඇවිල්ල දක්ුණනට හැරෙන්න්න එතැන තියන විශාලගොඩනැගිල්ලක්. ඒක දෙවනි තට්වුවට එන්න. ඒ අන්ව ආපස්සට පැමිණි ඔහු එම කොඩුනැගිල්ල අසල නැවති ඒයට ඇතුල්වීමට තැනක්ස්ොඇමින් සිට්න විට ආරක්ෂක නිල් ධාරයකු පැමිණ ඔු එලවාදැමේය. න් පස මතුම න්දුරකතනයට කොතෙකුත් කතා කලාත් පිළිතුරුනැත ඒ ක්‍රා විඩරහිතය දැන් හොඳටම දහවල් වෙෙලාය චල්ලට තද බඩග ක් ැනෙ නටවිය තම ගුලුවකට හසුවී ඇති බව ඔවුට වැටහිනි. ඒ සැ සිටි ආරක්ෂකනනි ලධාරියාගේෙන් පිට කොටුව බස්නතුන් පොට එන පර අසාගත් කචල්මල් ද පයින්ම පිට කොටුවට ගේ ය මට එන විට හොඳට මරෑ බෝ වෙලාය සුපපුරතු පර්තිි කාසි පුපලටගේ ඔහු වෙන දාමෙන්ම පී කියන ආේ අයියා දනය උත්සව පැම . ප රිಸට රන්න ග න විට උත් ವ ට තු ಹො ීති න. ම ද ප ර හොඳ ට රු ට රෙක ග තුර ට ත් න යක ර ම ක් හො ත් ල න සට බ ර මට ොඩ ඩ ැ ීම ගේ න ර ාව අ ගේ න රද ති බ ත් කි ුව ක ට දුක රදරයක් හොත් ැො බල දව ද කර ම ගේ යුතු මක් ව ග . හවද තැබෑරුමට ගේ සුපපුරුදු ලෙස මත් ොට ක් ීමටය එම ස්ථානයට ගොඩවන විට ඕදුට වේ සල් වැසි විශ්‍රාමික මිතුරා හොඳටම ේරව තැබෑරුමේ වැටි සිට්න අයිරය තමමා ආකාරිය අමතක කළොහ තීරෝද රතතියක් ඇැඳවාගෙන කහිපදෙනෙකුගේ සහයෙන් තම මිතුරා යට නම්වාගෙන මිතුරාගේ නිවසට රැගෙන ගිය, තමාගේ යුතුකමක් ඉඩු කිරීමටය. එම නිවසට ගොස් මිතුරාගේ බිරිියට කතා කර සිද්ධිය කිය අදදිී ඇය බණන්නට පටන්ගත්තාය. ի . ට හෙන හතගහන්න ඕනේ මේ කරන අපරාධ වලට කිසි රැදක් නො ක ඔහු සිද්ිය පිල් බඳව කොතරම් කරුණු කිවත් මිතුර ගේ බිිය දිකින් දිකටම බනිමින් සිටිය අතර පුතාපොල්ලක් කර ගෙන විත් පාරකීපයකින් හුට සංග්‍රහ කිරීමටත් පසු ට නොවීය. අනුට උදව කරන්නට ගිහින් මට වෙච්ච දෙයක් මගේ හැටි මුන් දැනගෙනත් මට කළදේ වැරදී. වද න්නට ගිය දේ වාලේ හිසේ කඩාවටනා වගේදයක් මටව වුණේ ින් පස්සේ මිනිහෙක් ැල්ලා හිටියත් ඒ පැත් බ නෙව ෑැ හොඳ . මාටම කියයාාගනිමින් පාරදිගේ දිවගේ දැඩි ලැච්ජාවට පත්වී සිටි නිසාය. මේ අතර මෙම පූත අපට වාර්තා වූුණේ අම්බලංගොඩ ප්‍රදේශයනී එක් තරාදිනෙක සැන්දෑ කාලේ නගරයට ගිය ඔවට සේ ඇතුල් පැදිය තල්ලු කරගෙන ඒමට සිදු වූයේේ එයි තෙල්ටික හොරකම් කරතිබූ නිසාය එදා කාපපු කට්ටේ තරම නිසාම ඔවු සිතාගත්තේ නගරයට තනික මන්් සන්ධ්‍යාපේ යතුරු පැදිියෙන්නු යන්නන්නේය. ඒයට විකල්පයක් සඳහා යතුරු පැදියෙන් පාපැදියටට ඕහුමාර වුණේය පාපැදියෙන් අගරේයට ගිය ඔහු එඒහිත් පසු පසරෝදයට අගුල් දමා සිය අවශ්‍යතාව සඳහාගියය අවශ්‍යතාව ඉටුකරගෙන සියනිවස කරායාමට අගුල් දමා නවතාතිබූ පාපැදිය වෙත ආවේය. ඒ ඉදිරි පසරෝදය කළවාගෙන ගොස්තිබෙන දුටු ඔවුට දෙවියන් බුදුන්සී වූයේ කරුණු දෙකක් නිසාය. එකක් මෙ සියනිවස දක්වා කිලෝමීටර් තුන හතරක් කරතභාගෙනයාමට සිදුවීම හා ඉදිරිපසරෝධය දැමීමට මුදල් නැති කාලයේ එදා පාපැදියක්ක්ම ගත හැකිමිලක් පුරුපියල්, දහ පහලොස් දහසක් තනිරෝධයක් තැමීමට වැයවීම නිසාය. ඉස්සරහරෝදේ නැතිව හති හලහලා පාප්‍රතිිය කර්ථබාගෙන එනදුටු භාරියාව සිද්ධිය ඇසූපසු ඔහුට දෙස්තවල් තැබුවේ වතාවක් මට වුණු ඔහගේ තවත් අඩුපාඩුවක් සපුරන අදහසිනේ.